ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හෝමාගම පුරාණ විහාරාධිපති කෝට්ටේ ශ්‍රී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍යපාද මාදෝවිට වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නේ වේයන් ගොඩ කෝලවත්ත 6 වෙනි මාවත පදිංචි MGS අබේසිංහ මහත්මිය ඇතුළු දූතරු පිරිස. සදෙහෙවතුනි මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකේ වම්මික සූත්‍රයේ ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාං මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒවං මේ සුතං ඒකං සමයං භගවා
සාවත්තියං විහරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා කුමාර කස්සපෝ අන්ද වනේ විහරති අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛං තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං අන්ද වනං ඌභාසෙත්වා යේනායස්මා කුමාර කස්සපෝ තේනුපසංකමි උපසංකමිත්වා ඒක මන්තං අට්ඨාසි ඒක මන්තං ඨිතාකෝ සාදේවතායස්මන්තං කුමාර කස්සපං ඒතදවෝච ධර්මස්වනා බිලාසි වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිනපතා විකාශනය කරන ධර්මදේශනාවට ඇහුම්කන් දෙන්නටයි මේ සූදානම් වන්නේ. ශාස්ත්‍රු ගෞරවය ඇති කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන දේශක ගෞරවය ඇති කරගෙන හිත කය වචනය තුන්දර සංවර කරගෙන ධර්මස්සවනය කිරීම තුලින් ධර්මානිසංස ලබන්න පුළුවන්. ධර්මානිසංස ලබාගෙන අපේ ජීවිතයේ තව තවත් පිනෙන් කුසලයෙන් පෝෂණය කරගෙන වාසනාවන්ත වටිනා ජීවිතයක් ගොඩනගා ගන්නට මේ ධර්මයේ උපයෝගී වෙනවා. පින් කුසල් කියන ඒවා අපේ ජීවිතවලට අවශ්‍යයි. පින කුසලය අනුව තමයි මේ ජීවිත ආලෝකමත් වන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ මේ ලෝකේ පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා. ජෝති ජෝති පරායන, ජෝති තම පරායන, තම ජෝති පරායන, තමෝ තම පරායන කියලා මේ ලෝකේ පුජ්‍යලය හතර දෙනයි ඉන්නේ කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ආලෝකයෙන් ආලෝකයට යන පුජ්‍යලයා, ආලෝකයෙන් අඳුරට යන පුජ්‍යලයා, අඳුරෙන් ආලෝකයට යන පුජ්‍යලයා, අඳුරෙන් අඳුරට යන පුජ්‍යලයා. ඉතින් ධර්මස්සවනය කිරීම තුලින් ජෝති ජෝති පරායන පුජ්‍යලයේ බවට පත්වෙන්න පුළුවන්. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ධර්මයේ අහඬ ධර්මයේ ධාරණය කරගන්න ධර්මයේ අනුව ජීවත් වෙන්න කියන එකයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකයේ සඳහන් වෙන වම්මික සූත්‍රය. ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ අන්ද වනයේ කැලෑවක වාසය කළා. මෙහෙම ඉන්න විට එක් රාත්‍රියක එක්තරා දේවතාවෙක් මහත් ආලෝකයක් පතුරාගෙන මේ අන්ද වනයට පැමිණ කුමාරකාශ්‍යප හාමුදුරුවන්ගෙන් තේරවිල්ලක් ඇසුවා. මොකද්ද මේ තේරවිල්ල? ඒ දේවතාවා කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි තුඹසක් තියෙනවා. ඒ තුඹස රෑට දුන් දමනවා, දවල්ට ගිනි ගන්නවා. මෙතන පුජ්‍යලයන් දෙන්නෙක් සිටිනවා. එක් අයෙක් බ්‍රාහ්මණයෙක්, අනිත් එක්කෙනා නුවණ ඇති මිනිස්සෙක්. ඔහුගේ නම සුමේද. ඉතින් මේ බ්‍රාහ්මණයා සුමේදට කියනවා, සුමේද මේ තුඹස හාරන්න කියලා. මේ කීම පිට අර ඥානවන්ත සුමේද නම් මිනිස්සයා ආයුධයක් අතට අරගෙන මේ තුඹස හාරන්නට පටන් ගන්නවා. මේව හාරගෙන යන විට ඔහුට අගුලක් හමු වෙනවා. ඒ වෙලාවේ සුමේද කියනවා, ස්වාමීනි අගුලක් හමු වුණා කියලා. ඉතින් මේ බ්‍රාහ්මණයා කියනවා ඒක පැත්තකින් තියලා නැවත හාරන්න කියලා. එහෙම හාරගෙන යන විට මේ තුඹස ඇතුලෙන් ගෙම්බෙක් හමු වෙනවා. සුමේද කියනවා, ස්වාමීනි ගෙම්බෙක් ඉන්නවා. එහෙනම් ගෙම්බත් අයින් කරලා හාරන්න කියලා බ්‍රාහ්මණයා සුමේදට කියනවා. නැවත හාරගෙන යන විට සුමේදට දෙමන් හන්දියක් හම්බ වෙනවා. ස්වාමීනි දෙමන් හන්දියක් හම්බුණා කියලා සුමේද කියනවා. එයත් පහු කරලා හාරගෙන යන ලෙස බ්‍රාහ්මණයා ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම හාරගෙන යන සුමේදට පෙරහංකඩයක් හමු වෙනවා. පෙරහංකඩයත් අයින් කර නැවත හාරගෙන යන ලෙස බ්‍රාහ්මණයාට සුමේදට කියනවා. මෙම හාරගෙන යන විට
ඔන්න ඉබ්බෙක් හම්බ වෙනවා. ඉබ්බත් අහකින් තියලා තවත් හාරගෙන යන්න කියලා බ්‍රාහ්මණයා සුමේදට කියනවා. මේම හාරන සුමේදට කඩුවකුයි මස් කපන කොටයකුයි හමු වෙනවා. ස්වාමිනී, කඩුවක් සහ මස් කපන කොටයක් තියෙනවා කියලා බ්‍රාහ්මණයාට කියනවා. එයත් අයින් කර නැවත හාරන්න කියලා බ්‍රාහ්මණයා සුමේදට කියනවා. ආපසු හාරගෙන යන විට සුමේදට මස් වැදල්ලක් හම්බ වෙනවා. ඒ බව බ්‍රාහ්මණයාට කිව්වම මස් වැදල්ලත් අයින් කරගෙන හාරගෙන යන ලෙස බ්‍රාහ්මණයා සුමේදට කියනවා. ඉතින් ඒ කී පරිදි නැවත හාරගෙන යන සුමේදට තුඹසේ නාගයෙක් සිටින බව පේනවා. ස්වාමිනේ, නාගයෙක් ඉන්නවා කියලා බ්‍රාහ්මණයාට කියනවා. එවිට ඒ බ්‍රාහ්මණයා කියනවා, සුමේද, ඒ නාගයාට හිරිහැර කරන්න එපා. නාගයාට වඳින්න, ගෞරව කරන්න කියලා. ඉතින් ඒ දේවතාව මේ කතාව කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට කියලා, ස්වාමීනි, මේ තේරවිල්ල නිසි අර්ථකථනයක් දීමට මුළු මහත් ලෝක ධාතුවේම හැකිවන්නේ එක් අයෙකුටයි. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. එනිසා මා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය විචාරා නිසි පිළිතුරක් ලබා ගන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් කුමාරකාශ්‍යප හාමුදුරුවෝ බුදුහාමුදුරා ළඟට ගිහිල්ලා දේවතාව ඇසූ තේරවිල්ලට එලෙසින්ම පවසයි අදහස විමසනවා. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකේ වම්මික සූත්‍රයේ ඇසුරින් බුදුරජාණන් වහන්සේ මේ තේරවිල්ල මෙසේ උත්තර සැපෙව්වා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් වදාරනවා, රැට දුම් දමන, දවල්ට ගිනි ගන්නා තුඹස වෙන යමක් නොවේ, දරා සිටින ශරීරයමයි කියලා. මේ ශරීරය නිර්මාණය වූයේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුන්ගෙන් හටගත්තා. එහි තියෙනවා තවත් කාරණා හතරක්, ඒ වර්ණ, ගන්ධ, රස, ඕජා වශයෙන්. මේ කාරණා අටට කියනවා සුද්ධාෂ්ටකය කියලා. සුද්ධාෂ්ටකය නිසා තමයි රූපේ නිර්මාණය වන්නේ. චාතුර්මහා ධාතුන්ගෙන් හැදුන අම්මයි තාත්තයි නිසා අපට ලැබුණා. ඒ වගේම බත්මාළු නිසා පෝෂණය වූ, නිතර වෙනස් වෙන, ගැටෙන, සැලිලා පොඩි වෙන, සීත උෂ්ණාදීන් විකාර ස්වරූපයට පත්වෙන මේට කියනවා රූපය කියලා. රූපෙහි ඇති පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර ධාතු හතර වෙන වෙනම ස්වාධීනව පවතින්නේ නැහැ. ඒකටමයි එකටමයි පවතින්නේ. අපේ ඇසට නොපෙනුනාට ඕනෑම කුඩා රූප කලාපයක් තුල උලවත් මේ ශක්තියන් හතරම කැටි වෙලා තියෙනවා. ඒ වගේම අපේ ශරීරය ඉක්මනට වෙනස් වෙනවා, නැති වෙලා යන්න පුළුවන්. එක මොහොතක්වත් එක විදි රූපය පවතින්නේ නැහැ. ඔය පිංගුතුන් අහලා ඇති කියමනක් තියෙනවා, එක මිනිස්සෙකුට එක ගඟකට බහින්න පුළුවන් එක වතාවයි කියලා. ඊළඟ මොහොතේ මිනිසයාත් ගඟත් යන දෙකම වෙනස් වෙනවා කියලා. එතකොට පුංචියට පටන් ගත්ත මේ රූපය වෙනස් වන්නේ කොහොමද? කුඩා දරුවෙකුගේ ශරීරය අර කලින් කියූ සතර මහා ධාතුන්ගෙන් පුංචියට තියෙනවා. මේ ධාතුන්ගේ ශක්තිය වැඩිම වර්ධනය වීමෙන් රූප කලාප වර්ධනය වෙනවා. එහෙම වෙන්න වෙන්න සමස්ත රූපයම විශාල වෙනවා, ශරීරයේ වර්ධනය වෙනවා. කියන්නේ ඒකටයි. පඨවි ආදී ධාතුන්ගෙන් සංයුතියෙන් රූප අරූප හටගන්නේ, වර්ධනය වන්නේ. නැත්නම් රූප සමුදේ වශයෙන් හඳුන්වන්නේ ආහාරයයි. කෙනෙකු බොහෝ උස මහතයි කියන්නේ රූප කලාප වර්ධනය වීම වැඩිවීම නිසා. පිංගතුනි, ඉතින් මේ රූපය දරාගෙන ඉන්න පුජ්‍යලයා රැට දුම් දමනවා, දවල්ට ගිනි ගන්නවා කියා කිව්වේ ඒකයි. මුලින්ම අපි බලමු තුඹ සහ හාරන්න බාර දුන්නේ නෝනැති පුජ්‍යලයා උපමා කළේ කාටද කියලා. ඒ තෙරුවන් සරණ ගිය ආර්ය මාර්ගයේ ගමන් කරන මහා නුවණකින් යුත් පුජ්‍යලයාටයි. සුමේද යන වචනේ තේරුම ඒකයි. මෙලෙස හාරන්නේයි උපදෙස් දෙන බ්‍රාහ්මණයා අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ බ්‍රාහ්මණයා නුවණැති පුජ්‍යලයා
සත්වයාගේ ස්වභාවය පිළිබඳව දේශනා කරනවා. තුඹසක් රැට දුම් දමනවා කීමෙන් අදහස් කරන්නේ හෙට දවසේ කරන්න තියෙන දේවල් කල් ඇතුව කල්පනා කරමින් නානා අපකාර පීඩාකාර සිතුවිලි ඇතිව මිනිසා කල් ගෙවන බවයි. දුම් ගින්නක පෙර නිමිත්තක්නේ. රැට දුම් දමන හිත දවාලට ගිනි ගන්නවා. අර කල්පනා කරමින් සිටි දේවල් දහවලට ක්‍රියාත්මක කරන්න යෑමේදී ඇතිවෙන ගැටලු සහගත තත්ත්වයන් නිසා කිසිම සැනසීමක් නැති ගිනිගත් ස්වභාවයෙන් මිනිසා පසු වෙනවා. සමාජයත් සමග ගැටෙනවා. ඒ ගැටීම තුළ ගිනි ගන්නවා. පිංගතුනි, ඉතින් මේ සුමේද නම් පුජ්‍යලයා තුළ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව හා ප්‍රඥාවයි. බ්‍රාහ්මණයා කිව් ලෙස තුඹස හැඩුවේ නැතිනම් ඔහුට නාගයා හමුවන්නේ නැහැ. ඔහු බ්‍රාහ්මණයාගේ කීමට අනුගත වූයේ ඔහු තුළ තිබු විශ්වාසය, එහෙම නැත්නම් ශ්‍රද්ධාව නිසා. හැරූ දේ දෙස ඔහු විමසිල්ලෙන් බැලුවේ යෝනසී මනසිකාරයෙන්. ඔහු අතර ලැබුණු ආයුධය ප්‍රඥාව. නුවණින් සන්නද්ධ වෙලා ඉන්න විට අපට කෙලෙස් සතුරන් පහර දෙන්නේ නැහැ. කෙලෙස් සිතට ආවිත නුවණැත්තා එය හඳුනාගෙන හිතෙන් බැහැර කරනවා. ඊළඟ හැරීම සමාන කළේ උට්ටහාන වීරියටයි. එයටම කියනවා ආරබ්බ වීරිය කියලා. ඒ කියන්නේ යම් කටයුත්තක් ආරම්භ කරන විට ඇති වීරියටයි. එහි ඇති විශේෂත්වය මොකක්ද? එය බලවත්. යමක් පටන් ගන්නා වේලාවේදී එහි ඕමනාවම ප්‍රබල වෙනවා. ඉතින් එය දිගටම පවත්වාගෙන යා යුතුයි. ඉතින් සුමේද මේ තුඹ සහරන්න පටන් ගන්නවා. එහෙම හාරගෙන යන විට සුමේදට මුලින් හමුුණේ දොර අගුලයි. බුදුරජාණන් වහන්සේ දොර අගුල උපමා කළේ අවිද්‍යාවයි, නොදැනීමයි. මිනිස් සිත වසා දමා ඇති දොරගුළු නම් අවිද්‍යාව, නැත්නම් චතුරාර්ය සත්‍ය පිළ නොදැනීමත්කමයි. ඒ දුක දුකක් බව නොදැනීම හා දුකේ ස්වභාවය නොදැනීමයි. නැත්නම් තාවකාලික විඳින සැපයක් නිසා දීර්ඝකාලීන විඳිනට ඇති දුක් අමතක වීමයි. ඊළඟ තණ්හාව පිළිබඳ අවබෝධයක් නැතිකමයි. ආශාව නිසාම සියල්ල සිදුවෙන බව තේරුම් නොගන්නා බව. නිවන පිළිබඳ නොදැනීම නැත්තං නිවනට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව නොදැනීම. මේ අවිද්‍යාවයි. අවිද්‍යාවට ප්‍රධාන හේතුව නොදැනුවත්කමයි. ඉතින් මේ බුදුහාමුදුරුවෝ අදහස් කළේ අපේ ජීවිතයට මුලින් අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව හා දැනුවත් වීම, නැත්තං සම්මා දිට්ඨිය බවයි. පින්වතුනි, ඊළඟට හමුුණේ ගෙම්බා. මේ ක්‍රෝධයයි. පිංගතුනි, ගෙම්බාගේ ස්වභාවය කුමක්ද? පුම්බාගෙන ඉඳීමයි. ක්‍රෝධය ඇති වුණාමත් එහෙමයි. අන් අයගේ ක්‍රියාකලාපයන් නුරුස්නා බව, එයට විරෝධය එල්ල කිරීම ක්‍රෝධයයි. තවත් ක්‍රෝධයක් තියෙනවා, උපනාහය කියා. ඒ මොකක්ද? ඒ ක්‍රෝධය හා ද්වේෂ උපරිම අවස්ථාවක් වන බද්ධ වෛරයයි. ගෙම්බා ඉවත් කරන්න කියලා බ්‍රාහ්මණයා සුමේදට කිව්වේ ක්‍රෝධය ඉවත් කරන්න කියන එකයි. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මෛත්‍රිය වැඩීමයි. මෛත්‍රිය නම් මිත්‍රත්වයයි. සැබෑ මිතුරා තමන් හා සාපේක්ෂව තම මිතුරන්ටත් සලකනවා. මෛත්‍රී සහගත සිතුවිලි වලින් පෝෂණය වන කනාට හිතට දැන විශාල සුවයක්. යමකගේ හිතේ ඇති ක්‍රෝධය මැඩපවත්වා ගැනීමට මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ. ගෙම්බා අයින් කිරීමෙන් අදහස් කළේ යයි. පින්වතුනි, ඊළඟට ඔන්න ඊට පස්සේ හම්බ වුණේ දෙමන් හන්දියක්. දෙමන් හන්දියට ආපු හරියට හැරෙන පාර දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? කොයි පැත්තට යම්දෝ කියා හිතනවා, සැක ඇති කරගන්නවා. මේ දෙමන් හන්දිය බුදුහාඳුර උපමා කළ විචිකිච්ඡාවටයි, සැකේටයි. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව, මෙලව පරලොව පිළිබඳව, කර්ම විපාකයේ පිළිබඳව ඇති කරගන්නා වූ සැකය. මෙබඳු සැක ඇති කෙනා කවදාවත් නිවන් දකින්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් සැකය ඇති කර ගන්න ඕනේ. ශ්‍රද්ධාවන්තයා සැබවීම වාසනාවන්තයි. ඔහුට සිදුවන්නේ යහපතක්මයි. ඔහු ධර්මය අහනවා, නොදැනුවත් දේ පිළිබඳ දැනුවත් වෙනවා. ඔහුගේ හිතේ විචිකිච්ඡාව පහළවන්නේ නැහැ. ඉතින් මේ සැකය අයින් කරගන්නේ නැවත නැවත ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරයේ වැඩපිළිවෙලකින් යුක්ත වීමයි.
Pingotuni, ilangata hamu perahankade veni de avarna velakvima. Perahankade ke avarna velakvima, pancha nivarna dharma valtai me hisbhajanayak upama karanne. Ilangata perahankadayak hamu mokadda me e nivana. Nivana valakvana hite ativana akusal situvili pradhana vasayen pahak tiyena. Kamachand, Vyapad, Tinamid, Uddach, Kukkuch, Saha, Vichikichavai. Kamachand kiyanne manavada. Kama kiyanne, chand kiyanne, kematatai. Ekama vachane deparak pavichikalehi, prabalatve pennimatai. Asa, kana, nase, diva, sarirayan, aramunu, pinavimata, sattvayatula ette, balavat kematta. Api rupayak dakkama, e rupayat, Ekko elenawa, ehema naththam gatenawa, ehema naththam e rupaye thula mulawata patwenawa, elima raagaya, gatima dvesaya, mulawa mohaya. Iti me sattwayage swabhave me ishta aramunu aawa me aramunu wala elene ekai e nivanata badawak. E kematta nathi kara ganeema indriya sangwara athi kara gannona. Ilangata nivarana vyapadayai. Naththam dadi Tharahavai, ilangar thina middeyai, natnam kusalata eti kammeli kamai. Ida pas uddaccha kukkuccha natnam siti etive nusansuntaveyai. Ilangar vichikichavano sakayai. Ehi natikara ganima hite sraddhava pihituwa gannata one. Pingatuni, me nivarana davana dhyanansa pahak tiyenawa vitakka vichara piti sukha ekaggata namin. Vitakka nam e aramuna hitata nangima saha kriyaatmaka kirima emagin thina midda naththam kammalikama nathi wenawa vicharana aramunu vimasana gatiyai eyin vichikichchawa naththam aramunu danna gatiya paha wenawa ilangata piti e hite mulimma ki karana ituvi yanavita hite athi wena pritiya eyin vyapade naththam tarahawa nathi wenawa ilangata suba Natan Aramuni Rase Vindagana Chitta Sobhavai Ekatwani Hiteti Visuruna Gati Evat Uddacha Kukuche Natvima Ilangata Pingotun Ekagata Natan Yam Aramuna Pilibandite Ativana Ekangata Away Natan Sita Samadi Gata Bima Emagin Kama Chandena Hite Ativana Elima Duruino Iting Me Dihana Angavaling Keles Tavano Natikara Damano මේ පංච නීවරණ ඇති තාත්කල් මිනිසුන්ගේ හිතේ වටිනාකම් ඉතුරු වන්නේ නැහැ. ඔක්කොම පෙරිපෙරි යනවා. දෙමන් හන්දිය පසුකලාක්මෙන් මේ නීවරණ පසු කර යෑමට මේ පිංවතුන් සිළු දෙනා උත්සාහ ගන්නට ඕනේ. පිංවතුනි ඊළඟට හම්බුනේ ඉබ්බා. ඉබ්බා උපමා කළේ පංච උපාදානස්කන්ධයට. දැන් මේ ඉබ්බාගේ ස්වභාවය මොකද්ද? උගේ කකුල් හතරයි ඔළුවයි තම කටුවෙන් එළියට දමාගෙන ඉඳීම ඒකම වූ බොහොම ලේසියෙන් ඒ අවයව පහම තම කටුව ඇතුළට ඇදලා ගන්නවා අපිත් එහෙමයිනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් හැම විටම අරමුණු ඇදලා ගන්නවා රූපේ කෙරෙහි සිට ඇදී යාම රූප උපාදානයයි අරමුණු විඳින විට එහෙ කෙරෙහි සිට ඇදී යාම වේදනා උපාදානයයි ඒ අරමුණු හැඳිනීම තුල සිට ඇදී යාම සංඥා උපාදානයයි. ඒ තුලින් හටගත් සිතුවිලි වලට සිට ඇදී යාම සංඛාර උපාදානයයි. ඒ දැනගත් අරමුණේ සිට බැඳී යාම විඥාන උපාදානයයි. එතකොට මේ ඉබ්බා අයින් කරන්න කියන්නේ මේ උපාදාන කොටස පමණක් අයින් කිරීමයි. ස්කන්ධ කොටස නොවේයි. රහතන් වහන්සේලාටත් රූප වේදනා සඤ්ඤා සංඛාර විඥාන යන පඤ්චස්කන්ධය තියෙනවා. හැබැයි උපාදානේ නැත්තම් පඤ්චස්කන්ධයේ කෙරෙහි තැදී යන ගතිය උන්වහන්සේලාට නැහැ. ඉතින් අපිත් මේ උපාදානය අයින් කරගන්න ඕනේ. පින්වතුනි, ඊළඟට සුමේත දහමූනේ මස් කපන කඩුව හා කොටය. මේ පංචකාම නැත්තම් රූප. ඒ පංචකාම නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශයයි. ඉතින් මොකද්ද මේ අයින් කරන්න කිව්වේ?
දැන් මස් කපන කඩුවකුයි කොටේකුයි තියෙනකොට කරන්න තියෙන හිතෙන්නේ මොකද්ද? කපන්නමයි හිතෙන්නේ. පංචකාමය තියෙන විටත් එහෙමයි. විඳින්නමයි හිතෙන්නේ. එතකොට මේ කොටසයි කඩුවයි අයින් කරනවා. ඒ කියන්නේ පංච කාමයන්ට ඇති ආසාව ප්‍රහාණය කිරීම නැත්තම් නොවැළී සිටීම මේ පංච කාමයන්ගේ හිත මුදවා ගන්නට සීලයක් තියෙනවා. ඒ හිත කය වචනේ සංවර කරන ඉන්ද්‍රිය සංවර සීලය. ඇස කන නාස ආදී ඉන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණු යම් කිසි පාලනයකට ලක් කරන්න ඕනේ. පංච කාමයන්ට ඇති කැමැත්ත නැත්තම් ආසාව නැති කරන්න ඕනේ. පින්වතුනි ඊළඟට හමුනේ මස් වැදල්ලයි. ඒ ආසාව මස් වැදල්ලේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද්ද? අමු මස් වැදල්ල ඇලෙන ගතියෙන් යුක්තයි. අන්න ඒ ඇලෙන ගතිය තණ්හාවයි. ඒ ඇලෙන ගතිය නිසා තමයි මේ සියල්ල ඇතිවන්නේ. එතකොට රහතන් වහන්සේ කියන්නේ මේ සියලු ඇලීම් සහ මුලින්ම නැති කළ සය කළ පුජ්‍යලයාට. ඒ අන්තිමට හමු නාගයයි. නාගයාට වඳින ලෙස ගෞරව කරන ලෙස බ්‍රාහ්මණයා සුමේදට කිව්වේ නිසා. ඉතින් මේ ගවේෂණයේ අන්තිමට මොකද වෙන්නේ? නොඇති සුමේද මේ තේරුම් ගන්නවා. ඔහු දැනුවත් වෙනවා. වීර්යවන්ත වෙනවා. අවිද්‍යාව නැති කර ගන්නවා. මෛත්‍රී සහගත වෙනවා. සැක දුරු කර ගන්නවා. පංච නීවරණ නැති කර ගන්නවා. උපාදානය දුරු කර ගන්නවා. තණ්හාව මුලින්ම ගලව දමනවා. එහෙම කළොත් රහත් භාවයට ළඟා වෙන්න පුළුවන් බව දැනගන්නවා. ඉන්ද්‍රිය සංවර ඇති රහතන් වහන්සේගේ හිත පංචස්කන්ධයට ඇදිලා යන්නේ නැහැ. පින්වතුනි එනිසා පංච නීවරණේ ප්‍රහාණය වෙනවා. ඒ දැනුවත් වීම සැකය නැත්තම් විචිකිච්ඡාව නැති වෙනවා. ඒ තුලින් රහතන් වහන්සේ දකිනවා ක්‍රෝධය හානිදායකයි අවාසිදායකයි තමන් විනාශය කරා පමුණුනවා කියලා. එනිසා මෛත්‍රී සහගත සංකල්පනාවලින්ම හැමතිස්සෙම කටයුතු කරනවා. ඒ වගේම අවිද්‍යාව දුරු කර නිවැරදි දැක්මකින් යුක්ත වෙනවා. රහතන් වහන්සේ වීරියෙන් උත්සාහයෙන් ආර්ය ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ රහතන් වහන්සේ රාත්‍රියට දුන් දමන්නේ දවාලට ගිනි ගන්නෙත් නැහැ. තුඹස එවැනි වූ ශරීරයට කිසිම ඇල්මක් හෝ ගැටීමක් නැති බොහොම සංසුන් කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පෙහෙලිකාව විසඳනවා. මේ ඇසු කුමාර කාශ්‍යප නාමදුරන් වහන්සේ බොහෝ සතුටටපත් වෙනවා. ඒ ඇසු දේවතාව තම පෙහෙලිකාව විසඳන ආකාරය ගැන බොහෝ පැහැදීමකටපත් වෙනවා. ඉතින් පින්වතුනි මේ වම්මික සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම තුළින් පහළ කරගත් උතුම් කුසල ධර්මයන් ඔබට අත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට මේ ලෝක සත්වයා වෙත ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ මානව කේන්ද්‍රීය ධහමක් දේශනා කළේ. ලෝකයේ අනෙකුත් සියලුම ආගම් දේව කේන්ද්‍රීයයි. ඒ සියලු ආගම් දේවකේන්ද්‍රයයි නොපෙනෙන බලවේගයක් ඉහළ ආඥාදායකත්වයක් නොපෙනෙන බල කෙනෙක් තමයි ඒ ආගම් ඒ දර්ශන මෙහෙවන් ඒ ආගම් මෙහෙවන්. හැබැයි පින්වතුනි මේ ලෝකයේ තියෙන ආගම් අතර ආගම් ගොඩට නොවැටෙන ධහම තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය. මේක මානව කේන්ද්‍රීය ධහමක් නිසා මේක ආගම් ගොඩට වැටෙන්නේ නැහැ. එනිසා පින්වතුනි මිනිසකු විසින් මිනිසකු දෙසා දේශනා කරපු එකම ධහම සී සද්ධර්මයයි. එමනම් බුදුහාමුදුරු අවුරුදු 45ක් පුරාවට 84,000 ධර්මස්කන්ධය උන්වහන්සේ දේශනා කළා. මේ ධහමේ තියෙන සුවිශේෂත්වයක් තමයි මේ අවුරුදු 45 පුරාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නට ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසක් ඇති කරන්නට උන්වහන්සේ එක ලේ බින්දුවක් හොලවලා නැහැ. එනිසා මානව හිතවාදී දහමක් මෛත්‍රිය මුල් කරගත්ත දහමක් මානව හිතවාදීත්වයේ මුල් කරගත්ත දහමක් ලෞතුරා බුදුහාමුදුරු දේශනා කළේ.
එනිසා මේ පිංවතුන් අපි බුද්ධ ශ්‍රාවකයෝ නම් බුදුන් සරණ ගිය අය නම් බෞද්ධයන් නම් අප තුල මානව දයාව දයාව කරුණාව මෛත්‍රිය අනුකම්පාව පරෝපකාරය දානේ පරිත්‍යාගය අප තුල තිබිය යුතු වෙනවා එනිසා අපි මේ සියලු සත්වයන්ට මෙත් වඩන්න කියලායි ලෝතර බුදුහාමුදුරුව අපට පැහැදිලි කළේ කරණීයමෙත සූත්‍රයේ මේ අයට මතකයි මොක ලස්සන දේශනාවක් කරණීයමෙත සූත්‍රයේ තුල කාරණා 15ක් අන්තර්ගත වෙනවා අපේ ජීවිතේ කොහොමද අපි හැඩගස්ව ගන්න ඕන කියන කාරණා ටික තමයි කරණීයමෙත සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ එහි උපමාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට කොච්චර ආදරේ කරුණාව මෛත්‍රිය දක්වනවද ඒහා සමාන මේ ලෝකයේ සියලු සත්වයන්ට මෙත් වඩන්ඩ මෛත්‍රී කරන්න කියලයි ලෝතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ එහෙමනම් මේ විශ්වයටම මෛත්‍රී කරන්න පා දෙකක් තියෙන පා හතරක් තියෙන පා ගොඩක් තියෙන උඩ යට වතුරේ ගොඩ ඉන්න මේ හාත්පසම ඉන්න සත්වයන්ට මෙත් වඩන්න මෛත්‍රී කරන්න කියලායි ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එමනම් ගිහි පැවිදි අපි මේ මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව කියන මේ ගුණධර්ම අප තුල තියෙනවද කියන එක අපි කල්පනා කළ යුතු වෙනවා. එනිසා අද ලෝකේ පුරාම මහා අවාසනාවන්ත තත්ත්වයක් තියෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉතාමත්ම අවාසනාවන්ත යුගයක් මිනිස්සුන්ට කෑම් බීම ටික පවා නොලැකිව තමන්ගේ රැකී රක්ෂා පවා කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එනිසා අර බුදුහාමුදුරුව දේශනා කරපු අල්පේච්ඡ ජීවිතය ලද දෙයින් සතුටු වීම වැනි මේ ධර්මතාවයන් අපේ ජීවිතවලට පුරුදු කරන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ එදා මිස්වක පව්වට මිහින්තලාවට වැඩම කරලා දේවානම්පියස රජුරුවන්ට එදා චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරලා ඒ ඇත් උපමාව ඇත්පා උපමාව යොදාගෙන බුදුගුණවල ඇති බලය පිළිබඳවයි ඒ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එමනම් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපට තිබුවේ නිර්මල බුදුදහම දැන් වසර 2000 ගණනක් මේ රටේ බෞද්ධ දර්ශනය ව්‍යාප්ත වෙනවා. එනිසා මේ අද අපේ තලු මිනිසුන් තුළ අපට පේනවා මිනිසුන් තුළ ඉවසීම නැතිකම මිනිසු නොසන්සුන්තාව බව අනුන් ගැන නොහිතන එක නිසා සමාජයේ මහා පරිහානික තත්ත්වයක් අද රටේ උදා වෙලා තිබෙනවා. එනිසා අපි මේ ගැන වඩාත් විමසිලිමත්ව කටයුතු කළ යුතු කාලයක් වෙනවා. තියෙන කෙනා නැති කෙනාට දෙන්න තියෙන කෙනා නැති කෙනා බලහදා ගන්න අසරණයන්ට පිහිට වෙන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වශයෙන් එදා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා අපට ලබා දීපු ඒ සංස්කෘතිය ඒ ශිෂ්ටාචාරයේ පිළිබඳව අපි නැවත නැවත මෙනෙහි කළ යුතු වෙනවා. එනිසා අපේ රටේ කොච්චර මිනිස්සු පින්කම් කරනවද කොච්චර මිනිස්සු බණ අහනවද ධර්මදේශනා පවත්වනවද දන් දෙනවද මිනිස්සු යුතුකම් කරනවද අම්මා තාත්තාට සලකනවද වැඩිහිටියන්ට සලකනවද රෝගීන්ට අපෝපස්ථාන කරනවද මේ ගුණධර්ම අප තුල මේ තියෙන්නේ බුදුදහමෙන් අපි පෝෂණය ලැබපු නිසායි. එනිසා පින්වතුනි අද අපිට පේනවා කොච්චර බුදුදහමේ පෝෂණය ලැබූ රටක් වුණත් අද මිනිසා තුළ මනුස්ස ධර්ම ක්‍රමක්‍රමයෙන් ගිලී යන ස්වභාවය. එනිසා අපි නායකත්වයේ පිළිබඳව කතා කරද්දී ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් විශිෂ්ට නායකෙක් මේ ලෝකේ බිහි වෙලා නැහැ. එනිසා උන්වහන්සේගේ ආර්ථික දර්ශනය, උන්වහන්සේගේ අධ්‍යාපන දර්ශනය, උන්වහන්සේගේ සමාජ දර්ශනය, උන්වහන්සේගේ දේශපාලන දර්ශනය පිළිබඳව පාලකයෝ මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. එනිසා අපි නායකයෙක් එදා ඉඳලම රටකට අවශ්‍යයි. නායකයා ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ. නායකයා ජනතාවට ඇහුම්කන් දෙන්න ඕනේ. නායකයා සාකච්ඡා කරලා විසඳුම් ලබා ගන්න ඕනේ. එනිසා තමයි බුදුහාමුදුරෝ දසරාජ ධර්මයේ අනු රට පාලනය කරන්න කිව්වේ. ඒ වගේම සත් අපරිහානීය ධර්මයේ අනු රට පාලනය කරන්න කිව්වේ. සතර අගතියෙන් තොරව රට පාලනය කරන්න කිව්වේ. පංචශීල ප්‍රතිපදාව අනු රට පාලනය කරන්න කිව්වේ. අද අපේ සමාජයේ තියෙන බරපතලම
සමාජ ප්‍රශ්නයක් අපි දකිනවා බොහෝ වෙලාවට මේ තරුණ පිරිස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම. අර සිංහලෝවාද සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ සමාජ දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. එතනදී අම්මට තාත්තට ඇති යුතුකම් පහක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ යුතුකම් පහෙන් දෙකක් තමයි පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. දරුවෝ පාපයෙන් වළක්වන්න ඕනේ දෙමව්පියන්ගේ වගකීම. දරුවෝ පාපයෙන් වළක්වලා යහපතේ යොදවන්න ඕන, ධර්මයේ යොදවන්න ඕන, කල්යාණ මිත්‍ර සම්පත්තියට යොමු කරවන්න ඕනේ. මේ තරුණ පිරිස වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබෙන්නේ මේ පාප මිත්‍ර ආශ්‍රය නිසා. අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු පාපා නිවාරෙන්ති, පාපයෙන් දරුවෝ වැළක්වේ නැත්තම්, කල්යාණ මිත්‍ර සම්පත්තියට දරුවෝ යොමු කළේ නැත්තම්, දහමට දරුවෝ යොමු කළේ නැත්තම් අන්න අර වගේ විෂමාචාර පුජ්‍යලයෝ සමාජයේ නිර්මාණය වෙනවා. අද අපි දකිනවා බොහෝ හොරකම් වැඩි වෙලා, අපරාධ වැඩි වෙලා, මිනී මැරුම් වැඩි වෙලා, එකිනෙකා කරේ වෛරයෙන්, ද්වේෂයෙන්, තරහවෙන් ඉන්න ස්වභාවයක් අපි දකිනවා. එනිසා අර මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා මංගල කාරණා 38ක්. ඒ අතර බහවු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ කියලා බණපදයක් තියෙනවා. පිංගතුනි, මේවා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ දහම කා සඳහාද කියන එක, බුදුහාමුදුරන්ගේ දහම මෙලවටද පරලවටද කියන එක, මෙලවත් පරලවත් දෙලොවම ජය ගන්න පුළුවන් දහමක් ලෞතරා බුදුහාමුදුරෝ අපට දේශනා කළේ. ඒ මංගල සූත්‍රයේ අපට පෙන්නනවා බහවු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. දරුවෝ තුළ බහුසුතභාවය, දැනුගත්කම්, විශේෂඥතාවයන් ඇති කරන්න ඕනේ. එහෙම ඇති කළාට ප්‍රමාණවත් නැහැ. විනයෝච සුසික්කිතෝ, දරුවෝ විනයගරුක, නීතිගරුක පුරවැසියන් බවට පත් කරන්න ඕනේ. එනිසා රටේ පාලකයා, රටේ නායකයා විනයගරුක, නීතිගරුක පුරවැසියෙක් බවට පත් වෙන්න ඕනේ. අද අපේ රට පේනවා එකිනෙකා තමන්ට අයිති වගකීම, යුතුකම ඉටු නොකරපු නිසා අද ජාතියක් වශයෙන්, රටක් වශයෙන් අපි කොච්චර පරිහානියකට පත් වෙලාද කියන එක. එනිසා මේ සත්ත අපරිහානීය ධර්ම අනුව, දසරාජ ධර්ම අනුව සතරාගතියෙන් තොරව රට පාලනය කරන තත්ත්වයට අපි ඇති කරගන්න ඕනේ. ඉතින් මේවා බොහොම ලස්සන ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, ධම්මික සූත්‍රයේ වැනි සූත්‍රවල කෙනෙක් පිරිහෙන පරාභවයට පත්වෙන කාරණා මොනවද කියලා වසල පරාභව වැනි සූත්‍ර තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. එනිසා පින්වතුනි, අපි හැමදෙනා තුළම දයාව, කරුණාව, මෛත්‍රිය, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සතා සිව්පාවට පවා ස්වභාව ධර්මයට පවා ගරු කරපු කෙනෙක් ලෞතරා බුදුහාමුදුරු. එමනම් බුදුන් සරණ ගිය ශ්‍රාවකය වශයෙන් අපි මේ රටේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් මේ ජනතාව සමගියෙන්, සහජීවනයෙන්, මිත්‍රත්වයෙන් අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් අවාසනාවකට මේ ධර්මද්වීපයේ මේ පුංචි රට අපි ආගම් වශයෙන් බෙදිලා, ජාතීන් වශයෙන් බෙදිලා, පළාත් වශයෙන් බෙදිලා එකිනෙකා තනි තනියෙන් ජීවත් වීමේ පටු ආකල්පය තුළ හැසිරීම නිසාද මිනිස්සු අසහනයෙන්, අසතුටෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ඉන්න තත්ත්වයකට පත් වෙලා. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් අපි මීට වඩා ප්‍රඥාවන්තව, මීට වඩා නුවණින් යුක්තව කටයුතු කර වෙනවා. අර පිරිමැස්බෙන් කටයුතු කරන්න, තමන් හම්බ කරන ධනය ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ආර්ථික දර්ශනය තමයි. තමන් හම්බ කරන ධනය කොටස් හතරකට බෙදන්න, එයින් කොටස් දෙකක් නැවත ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්න, එක කොටසක් තමගේ පරිභෝජනයට ගන්න, එක කොටසක් විපත්තියක්, කරදරයක් වෙච්ච වෙලාවට බැංකුගත කරන්න කියලයි ලෞතරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. එනිසා අපි නැති බැරි අයට උදව් උපකාර කිරීම, නැති බැරි අයට පිහිටවීම, දරුවන්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය, මේ රටේ යටිතල පහසුකම් ඒවා සමසේ බෙදලා යන්න ඕන. මේ සම්පත් සමසේ නොබැදී යාම නිසා තමයි මේ විපත්ති, කරදර සියල්ල තියෙන්නේ. බුදුදහමත් එක්ක අපේ ජීවිතය එකතු කරගන්න අපි ගලප ගන්න කල්පනා කරන්න ඕනේ. පංචශීල ප්‍රතිපදාව අපි හැම ආගමකටම, හැම ජාතියකටම, හැම රූම ධර්මතාවයක් තමයි පංචශීල ප්‍රතිපදාව. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, දුරාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම, මතින් වෙන්වීම, මේ කාරණා පිළිබඳව අපි වඩාත් විග්‍රහාත්මකව කල්පනා කරනවා නම් ජීවිත සංරක්ෂණය,
දේපල සංරක්ෂණය, චරිත සංරක්ෂණය, සත්‍යවාදී බව, සෞඛ්‍ය සංරක්ෂණය. මේ පංචශීල ප්‍රතිපදාව තමයි සදාචාර සම්පන්න සමාජයක අත්‍යවාරම. එනිසා මේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා ගන්න ආර්ථිකයෙන් දියුණු වෙච්ච ආධ්‍යාත්මික සුවය ඇති කරගත්ත පිරිසක් බවට මේ රටේ පුරවැසියන් පත් කර ගන්න නම් හැම විශ්වයට අපි මෛත්‍රිය මුදා හරින්න ඕනේ. අපට පේනවාද තියෙන කෙනා වෙන විදිහකටත් නැති කෙනා තව විදිහකටත් සිතන්න ක්‍රියා කරන්න පුරුදු වෙලා තිබෙනවා. එනිසා මේ රටේ වගකීම වැඩිහිටියෝ මේවා ගන්න ඕනේ. අපේ මේ වැඩිහිටි පරපුර, අපේ මුතුන් මිත්තන් මේ සාරධර්ම ගුණධර්ම පරපුරෙන් පරපුරට අපට දායාද කළා මේ සාරධර්ම ගුණධර්ම. එනිසා පාසල තුල, පන්සල තුල, සමාජයේ තුල මේ ගුණධර්ම ඇතිකරන්න අපි වඩ වඩාත් උනන්දු වෙන්න ඕනේ. වැඩිහිටියන්ගේ වගකීම ඉටු කරන්න ඕනේ. වැඩිහිටියන්ගේ වගකීම අද ඉටුවන්නේ නැහැ. එනිසා තමයි මේ තරුණ පරපුර බාල පරපුර ආගමෙන් ඈත් වෙලා, ධර්මයෙන් ඈත් වෙලා තිරිසනා හා සමාන තත්වයට අද සමහර මිනිස්සු කටයුතු කරන්නේ. එනිසා පින්වතුනි, මීට වඩා අපි රට ගැන හිතන්න, ජාතිය ගැන හිතන්න, භාෂාව ගැන හිතන්න, තමන්ගේ ආගම ගැන හිතන්න පුළුවන් පරපුරක් අනාගතේ ඇති කරන්න වගකීම ආගමික සංස්ථාවටත් තියෙනවා. ආගමික නායකයින්ටත් තිය තමන්ගේ වගකීම තමන් ඉටු කරනවද කියන එක තමන් සිහිබුද්ධියෙන් කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් කොච්චර වෙහෙර විහාර හැදුවත්, කොච්චර දාගබ් හැදුවත්, කොච්චර ගොඩනැගිලි හැදුවත් මිනිහා හදාගන්න බැරි වුණා නම් ඒ කාරණාවෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ. මණියේ මහානායක හාමුදුරුව නිතර කියපු දෙයක් තමයි මිනිහා හදාගෙන රට හදමු කියන සංකල්පය. නිසා මිනිසා හදන්න ඕනේ. මිනිසා හැදුවේ නැත්තම් රට හදන්න පුළුවන් කමක් නැහැ. මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කරලා අපිට ප්‍රෞඪ ඉතිහාසයක් ඉතුරු කළා. අපිට සංස්කෘතියක් ඉතුරු එකතු කළා. අපිට ශිෂ්ටාචාරයක් එකතු කළා. දාස් ගණන් වැව් අමුණු අපේ රජවරු ඉදි කළා. කුෂිකර්මාන්තයෙන් මේ රට සශ්‍රීක සෞභාග්‍යමත් දේශයක් බවට පත් කළා. එදා පරාක්‍රම සමුද්‍රය වැනි මහා වැව් ඉදි කරලා, රුවන්වැලි සෑය වැනි මහා දාගබ් ඉදි කරලා අපේ ප්‍රෞඪ ඉතිහාසය ලෝකයට කියාපෑවා. එනිසා අද මේ සියල්ල අපි ඉතිහාසය ගැන උදං අනානා ඉන්නවා. වර්තමානයේ අපි යමක් කරන්නේ නැහැ. එනිසා අද ලෝකයට ණය වෙච්ච ජාතියක්, මේ රටෙන් භාගයක් විදේශිකයන්ට විකුණලා මේ රටේ මිනිස්සු අද අසරණ අනාථ දුගී දුප්පතුන් බවට පත් වෙලා, මේ රට කුෂිකර්මාන්තයෙන් තමයි දියුණු කරන්න පුළුවන්. එදා පෙරදිග ධාන්‍යාගාරය කියලා එදා මේ රට විරුද්ධාව ලැබුවේ ආසියාවේ මුතු ඇටේ නමින්. එමනම් මේ ශ්‍රී විභූතිය ගැන කතා කර ඉඳලා ප්‍රමාණවත් නැහැ. මේ රටේ ප්‍රෞඪ ඉතිහාසය ගැන කතා කර ඉඳලා අපි යම් වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. මිහිඳු මහරහතන් වහන්සේ අපට එදා ඇවිල්ලා දීපු දායාදේශී සද්ධර්මය, ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය, අක්ෂර කලාව, කැටයම් කලාව, ඒ වගේම නොචිත්‍ර කලාව, නොයෙකුත් විදිහේ හැකියාවන් දක්ෂතාවයන් අපේ රටවැසියන්ට ලබලා දුන්නා. රජ්ජුරෝ ධාර්මික කරගෙන තමයි මිහිඳු හාමුදුරුවෝ අනිත් ශ්‍රාවකයන් තමන්ගේ අනුගාමිකයන් බවට පත් කරගත්තේ. එදා දේවානම්පිය රජ්ජුරුවෝ ඒ මිහිඳු මහරහතන් වහන්සේ සමග ඇතිවෙච්ච සංවාදයේ තුලින් රජ්ජුරුවන්ගේ බුද්ධිය පිළිබඳ විමසලා ඒ රජ්ජුරුවන් බෞද්ධයේ බවට පත් කරගෙන 40,000ක් පිරිස එදා ඒ මිහින්තලාව වටා බෞද්ධයන් බවට පත් කර මේ රට කුෂිකර්මාන්තයෙන් දියුණු වෙච්ච, තමන්ගේ ආහාර ටික තමන් ලබා ගන්න සශ්‍රීක සෞභාග්‍යමත් ජාතියක් බවට පත් වුණා. ඉතින් යුගයෙන් යුගයට විදේශ ආක්‍රමණ ඇවිල්ලා මේ රටේ වැව් අමුණු විනාශ කළා, මේ රටේ සම්පත් ටික විනාශ කළා, අපි පරාදීන ජාතියක් බවට පත් වුණා. මහනුවර යුගයේ වෙනකොට අපේ ශාසනය පවා විනාශ වෙලා උපසම්පදා භික්ෂූන් වහන්සේලා පවා නැති තත්ත්වයට පත් වෙලා සංඝරාජ සරණංකර අසරණ සරණ පිණ්ඩපාතික සංඝරාජ හාමුදුරු නැවතත් මේ ශාසනය උන්නතිය ඇති කරලා ශ්‍රී විභූතිය ඇති කළා. යුගයෙන් යුගයට මේ රට විවිධාය පාලනය කළා. අද අපිට අත්වෙච්ච ඉරණම කුමක්ද කියන එක අපි සිහිකල්පනාවෙන් මෛත්‍රියෙන් යුතුව කල්පනා කරලා අපි සාමයට මුල් තැන දෙන, මෛත්‍රියට මුල් තැන දෙන දහමක් වශයෙන් කල්පනා කළා. මේ වැටිච්ච තත්වයෙන් නැවත ගොඩ එන්නට අපි කල්පනා කරන්න ඕන. මේ බෞද්ධ රටක් කියලා අපි කියනවා.
තුන් වතාවක් බුදුන් වැඩි රටක් කියලා කියනවා. මේ රටේ කොච්චර වැඩිහිට නිවාස තියෙනවද? මේ රටේ කොච්චර ළමා නිවාස තියෙනවද? මේ ළමා නිවාස වැඩිහිට නිවාස අනාථ නිවාස වැඩිපුරම තියෙන්නේ බෞද්ධයන් තමයි මේ වගේ නවාතැන් අරන් ඉන්නේ. එනිසා අපි බෞද්ධයන් වශයෙන් කල්පනා කරන්න ඕන මානව හිතවාදී දහමක් දේශනා කරපු මෛත්‍රිය මුල් කරගත්ත දහමක් දේශනා කරපු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වශයෙන් අපි ලෝකයට මෛත්‍රිය පතුරවනවද කියලා භික්ෂුන් වහන්සේලා වශයෙන් භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය කුමක්ද කියන එක තේරුම් අරගෙන බුද්ධ ශ්‍රාවකයා කියන්නේ කවුද කියන එක තේරුම් අරගෙන අපි කටයුතු කළ යුතු වෙන. එහෙම නැතුව එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට වැරද්ද පටවමින් අපි කතා කරාට ප්‍රමාණවත් නැ නිසා අපි මේ රට නැවතත් පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් කරගන්න, නැවතත් මේ රටේ කුසිකර්මාන්තයේ දියුණු කරගා මේ රටේ කොච්චර වාසනාවන්ත සම්පත් තියෙනවද? තේ පොල් රබර් කියලා අපි මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග පුංචි කාලේ ඇහුවේ මේ රට සංවර්ධන වෙමින් පවතින රටක් කියලා. ඉතින් අවුරුදු 50ක් තිස්සේ අපි සංවර්ධන වෙමින් පවතින රටක් කියලා අදත් කතා කරන නිසා පින්වතුනි අපි මේ ධර්ම ශ්‍රවණය කරමින් වැඩිහිටි අම්මලා තාත්තලා තමයි මේ බණ ටික අහන්නේ. ඉතින් මේ තරුණ පිරිසරත් මේ ධර්මය අපි දෙන්න, ළමා පිරිසරත් මේ ධර්මය දෙන්න. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ අත්තානං චේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගහිය පඬිතෝ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ තමන්ගේ ජීවිතේ තමන් කොච්චර ආදරේද, තමන්ගේ ශරීරයේ කොච්චර කැමැතිද, එහෙමනම් තින්න මඤ්ඤ තරං යාමං තරුණ කාලේ මැදිවියේ වයසට ගිහිල්ලා මේ අවස්ථා තුනේදීම පින් කරගන්න කුසල් කරගන්න කියන එකයි බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කළේ. අත්තාය අත්තනෝ නාතෝ කෝයි නාතෝ පරෝසියා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝෂෝදේ. තමාට තමා පමණයි, අන්පීටක් අන්සරණක් නැහැ. තමාගේ පිරිසුදු බව තමාගේ අපිරිසුදු බව තීරණය කරන තමා විසින්මයි. නිසා හොඳට පින් දහම් සිදු කරගෙන ධර්මානුකූලව ජීවිතේ ගත කරන්න කියන එකයි බුදුහාමුදුරු අපට පැහැදිලි කළින්. නිසා අපි එකිනෙකා කෙරෙහි මෛත්‍රිය ඇති කරගෙන එකිනෙකා කෙරෙහි කරුණාව ඇති කරගෙන පුළුවන් කෙනා නැති කෙනාට උදව් උපකාර කරමින් මේ වේර විහාර ආරක්ෂා කරගනිමින් ධර්මානුකූලව ජීවිතේ ගත කරන්නට අපි කල්පනා කරන්න ඕන. එනිසා කොච්චර අපි වේර විහාර හැදුවත් ප්‍රමාණවත් නැහැ. මේ ශාසනය අපි ආරක්ෂා කරගන්න නම් මේ රටේ විනයගරුක නීතිගරුක පුරවැසියන් අපි නිර්මාණය කරගත යුතුයි. සදා හැම දිනාටම උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍රේ ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතියගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට 2014 වසරේ ජූනි මාස 20 වන දින පරලෝසැපත් වූ පාඨශාලාචාර්ය TS වියතුංග මහතාට සහ පින් බලාපොරොත්තු වන පරලෝසැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ සියලුම දූදරු මුණුබුරුම නිබිරියන්ට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා වේයන්ගොඩ කෝලවත්ත 6 මාවත පදිංචි බිරිඳ MGS අබේසිංහ මහත්මිය ඇතුළු දූතරු පිරිස. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. වාසනාවන්ත පින්වතුනි, මේ වෙලාවේ පන්සිල් සමාදන් වෙලා ධර්මස්සවනේ කරලා පරිස්කාරාදිය පූජා කළත්පත් කරගත් ආශීලු පින්ගේ නන් සඳහන් කරපු අද මේ ධර්මදේශ දායකත්වය ලබාගත් පින්වතුන් හැම දෙනාට මේ පින් ලැබේවා. මිය පරලෝකයේ සිරු දෙනාටත් මේ පින් ලැබේවා. දෙවියන්ටත් මේ පින් ලැබේවා. ඔබ හැම දෙනාටත් මේ පින් ලැබේවා. අමා මහ නිවණින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දැන් දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු සාදු.
සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ හෝමාගම පුරාණ විහාරාධිපති කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍යපාද මාදෝවිට වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහෙවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පැටියක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0112 307 10 82 0112 307 10 82. ඔබට තෙරුවන් සරණයි.